අද 2020 අප්‍රේල් 1 බදාදා සිරස්තල COVID-19 ආසාදිතයින් දිදෙනෙකු මරදාන ගුරුනැගල සහ යාපනයෙන් හමුවේ. සමස්ත ගණන 146 දක්වා ඉහළට. බේරුවල පවුල් 51ක් නිරෝධායනයට. ගෙදර නැවතුනොත් පවුලෙම ජීවිතය අනතුරුයි. ඒක නිසා කරුණා කරලා අපි සහයෝගය දක්වලා අපිත් එක්ක ඉන්න. ජනපති හිටපු එජාප මන්ත්‍රීවරුන් හමුවේ. අගමැති සහ ඇමතිවරුත් සාකච්ඡාවට. ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් අපි ජොයින්ට් ස්ටේට්මන්ට් එක ඉදිරිපත් කරා. රජය දැනට ගෙන යන පියවර පිළිබඳව මොවුන්ගේ ප්‍රසාදය පළ කළා. ශ්‍රී ලංකාව COVID-19 ව්‍යාප්තියේ 3A අවධියට ආරක්ෂක සහ ප්‍රහාරක පියවර දැඩි කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි. උපරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවේ අප්‍රේල් අන්තිම වෙනකොට ඇමරිකානු යුද නාවිකයින් 4000ක් කොවිඩ් ආසාදනය වීමේ අවධානමක. යුද්ධයක් නැතිව මිය යන්න බැහැ. කපිතාන් පෙන්ටගනේට ලියයි. ශ්‍රී ලංකාවේදී මෙතෙක් අත්අඩංගුවටගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය රැගත් යාත්‍රාව දික්කෝවිට වරායට. And Dilipa Hinayaka, live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. COVID-19 රෝගීන් තිදෙනෙකු මරදාන කුරුණෑගල සහ යාපනය ප්‍රදේශවලින් අද හමු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නේ 146ක් ලෙසින්. මේ අතර COVID-19 රෝගීන් ගැවසුණු බවට සැකකෙරෙන බේරුවල ප්‍රදේශයේ පවුල් 51ක් අද නිරෝධායනයට යොමු කෙරුණා. මාර්තු මස 11 වනදා සිට මේ දක්වා කාලය තුළ මෙරටින් COVID-19 වෛරසය ආසාදිත වූ රෝගීන් 146 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 21ක්. ඒ අතරින් රෝගීන් 10 දෙනෙකුම පුත්තලම සහිරා විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වුණා. ඉන් 8 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් 2 දෙනා කාන්තාවන්. මේ අතර ඊයේ රාත්‍රියේ මවුන් පිරිස යුද හමුදා ආරක්ෂාව මැදේ මුල්ලේරියාව මූලික රෝහලට රැගෙන ආවා. ඔවුන්ට ආරක්ෂාව සැපියූ හමුදා සාමාජිකයින් වෛරස් ආරක්ෂිත ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයක්. මොවුන් පිරිස ඇතුළු පුත්තලම කඩුබායන් කුලම් ගම්මානයේ සිටි පවුල් 20ක පුද්ගලයින් 69 දෙනෙකු පසුගිය 29 වනදා නිරෝධායනය සඳහා පුත්තලම සහිරා විද්‍යාලයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ වෙතට යොමු කර තිබෙනවා. ඒ COVID-19 රෝගය ආසාදනය වූ පුද්ගලයෙකු එම ප්‍රදේශයෙන් හමුවීමත් සමගයි. ඔහු මලයාසියාවේ දේව මෙහෙයකටද සහභාගී වී පැමිණි අයෙක්. අදාළ පුද්ගලයා පුත්තලම නගරයේ පිහිටි දේවස්ථාන 3කටද ගොස් ඇති අතර ඔහු ගුරුවරයෙකු බවයි වාර්තා වන්නේ. මේ නිරෝධායන ලක්වමින් ඉන්න අය වලුන්ගෙන් සාමාන්‍යයෙන් යම්කිසි ආකාරයක ඔවුන්ගේ මේ ආසාදනය ලක් වෙනවද කියලා වගේ හැඟීමක් ආවොත් පමණයි සාමාන්‍යයෙන් මේ ආකාරයෙන් පරීක්ෂණ පවත්වනු ලබන්නේ. නමුත් ඊයේ මෙසේ මේ සහිරා විද්‍යාලයේ හිටිය අයවලුන්ට මෙවැනි පරීක්ෂණයක් කරන්න කියලා කරලද ඉල්ලීමකට අනුව ඊයේ දිනේ පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව කිසිම ඔවුන්ට බාහිර ඒ වගේ රෝගී ලක්ෂණ නොතිබුණත් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව 10 දෙනෙකු ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. පුත්තලමේ සොයාගන්නා ලද ඒ COVID-19 ආසාදනය වූ පුද්ගලයා මේ මාස මාර්තු මාස 17 දින OD-185 මැලේසියන් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණලා තිබෙනවා. ඔවුත් එක්ක තව 36 දෙනෙක් මේ ගුවන් යානයේ පැමිණලා තියෙනවා. ඉතින් අපි ඔවුන්ගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලනවා මේ OD-185 කියන ගුවන් යානයේ ඔබ පැමිණලා තිබෙනවා නම් ඔබ ස්වයං හෝ නිවෙස් නිරෝධායන ලක් වෙන්න මන්ද ඔබත් එක්ක පැමිණි එක් පුද්ගලයෙක් මේ ආකාරයට COVID-19 ආසාදනය වී ඇති පුද්ගලයෙක් බවට මේ වෙනකොට පත් වෙලා තිබෙන හින්දා. මේ අතර COVID-19 රෝගයේ ආසාදනය වූ නව ආසාදිතයින් 6 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන්ද 3 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන්ද 3 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇති අතර යාපනය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 2 දෙනෙකුද වාර්තා වනවා.
සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිඩ් 19 රෝගීන් හමු වූ බේරුවල පන්නල සහ චීන කොටුව යන ප්‍රදේශවල පවුල් 51ක සමාජිකයන් නිරෝධායනය සඳහා අද කන්දකාඩු මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගිය බවයි. ඒ කොවිඩ් 19 රෝගේ ආසාදනය වූ පිරිස් මෙම පවුල්වල සමාජිකයන් සමග සබඳතා පැවැත්වීම හේතුවෙන්. නමවෙනිද හඳුනගත්තා කොරන රෝගියක පන්නිල ගමෙන්. ඊට පස්සේ රෝගයාගේ ළඟම ආශ්‍රිත ඇසුරු කරපු කට්ටියව අපි ඊයේ 14 දෙනෙක්ව පෙරේද අපි යව්වා සාම්පල්. ඒ 14න් 4 දෙනෙක් පොසිටිව් වුණා. ඒ කියන්නේ රෝගියාගේ බිරිඳයි පුතයි, බිරිඳගේ අම්මයි තාත්තයි. ඒ එකම නිවස කට්ටිය. අපිට මේ ගම ඇතුළෙන්මත් එනවා තොරතුරු ඒ පුද්ගලයාත් එක්ක තව කට්ටිය ළඟින් ඇසුරු කරා කියලා. අපි එතකොට මේ කට්ටිය නිදැල්ලේ තියෙන එක ඉතාමත් භයානකයි. ගම්මාසීන්ගේම ඉල්ලීම අනුව අපි එකතු කරගත්තා පුද්ගලින්ව 140ක් විතර. ඒගොල්ලෝ කැමැත්තෙන් තමයි ආවේ, කිසිම අකමැත්තක් නැහැ. එතකොට අපි මේ කට්ටියව හමුදාවට බාර දෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයක ළඟම තියෙන නිරෝධායන මධ්‍යස්ථානෙ එක්කගෙන ගිහිල්ලා නිරෝධායන කටයුතු කරලා ආපහු මෙහෙට ගෙනල්ලා ඇරලවන්න කියලා. මෙහිදී අපිට දැඩි අවධානම් කලාපයක් හැටියට බේරුවල සෞඛ්‍ය නිලධාරී කොට්ටාසේ ගාම්ධාරී කොට්ටාස පහක් අපි හඳුනාගෙන තියෙනවා. මේයින් අපිට ඇත්තටම ශ්‍රී ලංකා පොලිසියත් ඒ වගේම යුද හමුදාවත් එකතු වෙලා අපිට අද දින අපිට හැකි වුණා නිරෝධායනය කිරීමට අවශ්‍ය පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ව නිරෝධායන කඳවුරුවල තක්කා යවන්න. කොවිඩ් 19 රෝගේ ආසාදනය වීමෙන් දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 123ක්. කොවිඩ් 19 ලෙස සැකකිරෙන රෝගීන් ගණන 231 දෙනෙකු වන අතර එම සංඛ්‍යාව ඊයේ දිනයට වඩා 60කින් ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ පිරිස 21ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 2ක්. මේ අතර අද පස්වරුවේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 3 දෙනෙකු සෞඛ්‍යාංශය හඳුනාගෙන තිබෙනවා. ඒ යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලින්. මේ අතර මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ජීවත් වූ පුද්ගලයෙකු අද සැක සහිත ලෙස මිය ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ 67 හැවිරිදි දිවියෙහි පසුව ඔහු මාලදිවයිනේ සිට පෙබරවාරි මාස 20 වනදා මෙරටට පැමිණ ඇති බවයි. පසුව හෝමාගම අධිකරණ වෛද්‍ය නිලධාරිණී වරුණා ජයසූරිය මහත්මිය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කරනු ලැබුවා. ඇය මෙහිදී නියෝග කළේ කොවිඩ් 19 රෝගේ ආසාදනය වූ පුද්ගලින්ගේ මෘතදේහ මුද්‍රා තබන ආකාරයෙන් මුද්‍රා තබා කළුබෝවිල රෝහල වෙත රැගෙන යන ලෙසයි. මේ අතර මොහුගේ මරණය පිළිබඳ වාර්තා පැමිණෙන තෙක් ඔහුගේ නිවසේ සිටින පිරිසට හා අවට පදිංචිකරුවන්ට ස්වයං නිරෝධායනයේ වන ලෙසට දැනුම් දී තිබෙනවා. අන්තිම සැකේතම බලනවා මැරෙන හැම කෙනෙක්ම කොරනා වලින් මැරෙනවා. ඒකනේ අපිට දෙන ආරක්ෂාකායිම ක්‍රම. ඒක නිසා කියන්නේ යන්න එපා කරුණාකරලා මෙතනින් එහාට ඉන්න අපි රිපෝට් එක ඇවිල්ලා විස්තරය කියනවා. ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3A අවධියට පිවිස තිබෙනවා. එහි 4 වැනි අවධිය වෙන්නේ ගම්මානයකින් රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම. එම තත්ත්වය වළක්වා ගත හැක්කේ කෙසේද? අද දෙරණ ඒ පිළිබඳ සුවබැලීමක් කළා. ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වී අදට මාස 2කුත් දින 4ක් වෙනවා. එම කාලය තුළ රෝගීන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අතර පුද්ගලයින් 2 දෙනෙකුද එම රෝගයෙන් මිය ගියා. වෛද්‍යවරුන් පවසන්නේ ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3A අවධියේ සිටින බවයි. 3A අනු එකම නිවසකින් රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීමයි. ගම්මානයකින් රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම 3B ලෙස හැඳින් වෙනවා. අප වර්තමානයේ පසුවන තත්ත්වය වෛද්‍යවරුන් පැහැදිලි කරන්නේ කෙසේද?
අපි දැන්ටන්න තුනය කිය අවස්ථාව තුන ඒ කියල කියන්නේ නිවාස්ත්‍රිතව හම්බුවෙන රෝගී පොකුරු. දැන් අපිට ස්ථාන කිහිපයකින් එහම හම්බිලා තියනවා තුන බ කියල කියන්නේ අපිට ඊට එහා ගිහිල්ලා සමාජය තුළ කුඩා කණ්ඩයම් හම්බුවෙන තැන. අපි ෂණික ක්‍රියාමාර්ග උග්‍රපතිචාර මේ මොහොතේ දැක්වොත් එහෙම අපිට තුන බී මට්ටමට යන්න නැතුව මේ රෝග පාලනය කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් දැන්ට අරන්තින ක්‍රියාමාර්ග විතරණ ගන්න ඉදිරි සතිය තුළ අපිට තුන බී මට්ටමට යන්න පුළුවන්. අපි හරි ක්‍රියාමාර්ග මේ මොහොතේ දිගත්වොත් එහෙම උග්‍රපතිචාර දැක්වුවොත් මෙතනින් ලෙඩේ කඩාගෙන ආපහු දෙවැනි මට්ටමට ගිහිල්ලා රෝගීන් නොමැති මට්ටමට අපිට මාසයක් වගේ කාලයක් ඇතුළත යන්න පුළුවන්කම ලැබේ. වෛද්‍යවරයා පවසන්නේ සිව්වැනි අදියර ඉතාමත්ම භයානක තත්ත්වයක් බවයි. එසේ නම් එම අවස්ථාවට නොයෑම සඳහා ගත යුතු පියවර කුමක්ද? දැනට යන මට්ටමින් අපි ගියොත් එහෙම අපි මේ හරි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් එහෙම ඉදිරි සති දෙකෙන් පස්සේ අප්‍රේල් අන්තිම වෙනකොට මේ හතරවෙනි මට්ටමකට කරා අපේ රට යයි. උපරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවේ අප්‍රේල් අන්තිම වෙනකොට මේ මොහොතේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේ වගේ රටවල් වලට කියන්නේ උග්‍ර ප්‍රතිචාර දක්වන්න කියන කාරණේ. 80%කට වැඩි පුද්ගල සංචරණ සීමා කරන යම් රටකට පුළුවන් වුණොත් ඒ රට තමයි මේ රෝග පාලනය කිරීම සම්බන්ධයෙන් හොඳ ප්‍රතිඵල ගන්න කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා සමාජ දුරස්ථභාවය කියන්නේ ආරක්ෂක පියවරක්. එතකොට ප්‍රහාරක පියවරටත් යන්න ඕන. ප්‍රහාරක පියවරක තමයි රෝග ස්පර්ශකයන් හඳුනා ගන්න ඕනේ. අපිට රෝගියෙක් සමග ගැටුණු සියලු දෙනා බාහිර මේ සමාජයෙන් ඉවත් කළ එයා නිරෝධායනයට ලක් කරන්න. දෙවැනි පියවර තමයි ඒ යටතේ අපි කරන්න ඕන රෝගීන් පුළුවන් තරම් පිරිසක් හඳුනා ගන්න ඕන. ඒ නිසා මේ මොහොතේ ගන්න ඕන අනිත් ක්‍රියාමාර්ගය තමයි අපිට පරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කරන්න ඕන. පරීක්ෂණ පහසුකම් දියුණු කළොත් තමයි අපිට රෝගීන් අල්ල ගන්න පුළුවන් වෙන්නේ. රෝගීන් අල්ලගත්තොත් තමයි ඒව රෝහල් ගත කරලා බාහිර සමාජයේ ගැටෙන එක නවත්වන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ පරිසරයේ ඉන්න තාක්කල් අනිත් අයට රෝගේ බෝ කරනවා. යුරෝපය ඇතුළු ශීත කාලගුණික තත්ත්වයක් පවතින රටවල COVID-19 සීග්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී මෙරට කාලගුණය ඊට කොතෙක් ඔරොත්තු දෙන්නේද? උෂ්ණත්වය ඉහළ යනකොට වෛරසය විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. විශේෂයෙන්ම අපි වගේ ඝර්ම කලාපී රටවල් වල බාහිර පරිසර උෂ්ණත්වය වැඩි. ඒ නිසා අපිට මේ වෛරසය පරිසරය තුළ ගොඩක් කාලයක් රැඳිලා තියෙන අඩුයි. නමුත් පැය 3 සිට පැය 8 වගේ දක්වා කාලයක් පෘෂ්ඨවල ලෝහ පෘෂ්ඨවල ඉඳන් ප්ලාස්ටික් පෘෂ්ඨ දක්වා මේ විවිධ පෘෂ්ඨවල මේ වෛරසය නොනැසී පවතින පුළුවන්. නමුත් මේ තත්ත්වයන් අද තියෙන තත්ත්වයට වඩා හෙට සමහර වෙනස් වෙයි. මොකද මේ අලුතෙන් කරන පරීක්ෂණත් එක්ක මේ වෛරසයේ බාහිර පරිසරයේ තියෙන ජීව කාලය සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තියෙනවා. කෙසේ වෙතත් COVID-19 වෛරසය චීනයෙන් පළමුවරට හමු වී මාස 3කට වැඩි කාලයක් ගත වුවත් මෙතෙක් ඊට නිශ්චිත ඖෂධයක් සොයාගෙන නැහැ. මිනිසා කොතෙක් බුද්ධියෙන් උසස් වුවත් රෝග ව්‍යාප්තිය පාලනය කරන එකම ක්‍රමවේද ලෙස සිදු කරන්නේ ලෝක ප්‍රජාව නිවෙස් වෙතට සීමා කිරීමයි. මේ තත්ත්වය තව කොතෙක් කල් පවතීද? There are people around the world 24/7 days. They're doing their best to fight with this COVID-19. But it's unlikely that this virus would disappear next week or even next month. The risk will not go away as long as the pandemic continues. Rather, these measures can buy us valuable time to prepare for large-scale community transmission. දිවයිනේ දිස්ත්‍රික්ක 19 ඇඳිරි නීතිය අද උදෑසන 6 සිට සවස 2 දක්වා ලිහිල් කෙරුණත් ජනතාව නගරවලට පිවිසීම අවම මට්ටමක පැවතියා. අප වාර්තාකරුවන් පැවසුවේ වෙළඳසැල් අසල වෙනදා පැවති තදබදය අද දක්නට නොලැබුණු බවයි. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක 6 හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට තාවකාලිකව ඉවත් කෙරුණේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගැනීම සඳහායි. බොහෝ ප්‍රදේශවල ජනතාව අද කිසිදු කලබලයකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් පිළිපදින ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ජනතාව තවමත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන ආකාරයද අපට දැකගත හැකි වුණා. ඇඳිරි නීතිය උදැසන 6ට ඉවත් කෙරුණද මාතලේ නගරයේ ඇතැම් බැංකු ප්‍රමාද වී විවෘත කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්ව සිටියා. මෙච්චර රටේ ප්‍රශ්නයක් වෙලා තියෙද්දි මේ බැංකු වලින් මේ විදියට දොර වහගෙන හිටියාම හරියනොත්? වෙලාව බලන්න දැන් 8:05. අපි සල්ලි අරගෙන දරුවන්ටයි ගෙදරටයි බඩු මුට්ටු හොයනකොට අවස 2 වෙනකොට කාලේ ඉවරයිනේ. පැය 2යි බැංකු ඇරලා තියෙන්නේ. මේ පැය 2 මෙතනටම ඉවරයිනේ. ඇඳිරි නීතිය ලිහිල් කළද ඇතැම් නගර ජන ශුන්‍ය කලාප බවට පත්ව තිබුණා.
මේ අතර ඇඳිරි නීති ඉවත් කර තිබූ අවස්ථාවේ බාතර වැලිගම නගරබද්දයට පැමිණි මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන්ට ආරක්ෂක අංශ විසින් මුහුණු ආවරණ පැළඳන ලෙස අවවාද කරනු ලැබුවා. මාතර දිස්ත්‍රික්කයේ තුල අද දින ඇඳිරි නීති ඉවත් කර තිබූ අවස්ථාවේ පාලන මිලක් යොදා ඇති භාණ්ඩ වැඩිමිලට අලෙවි කරන වෙළඳසැල් සොයා පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කමරු පිටිය බාකඳුර සහ මුලටීන ප්‍රදේශවල වැටලීම් සිදු කළා. ඇඳිරි නීති ඉවත් කර තිබූ අවස්ථාවේ වටවල රොසැල්ල සිට හැටන් දක්වා ධාවනය වූ තිරෝද රථයක වැටි තිබූ මුදල් පසුම්බියක් අදාළ තිරෝද රථයේ රියදුරු විසින් හැටන් නගර මැදේ රාජකාරියේ නිරත වී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙක් වෙතගෙන විද්දී තිබුණා. පසුව අදාළ පොලිස් නිලධාරියා විසින් නගරයේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයක් හරහා මුදල් පසුම්බිය පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේ එහි අයිතිකරු ඉදිරිපත් වූ අතර තිරෝද රථ රියදුරුගේ දෑතින්ම එය අයිතිකරුට පිරිනැමුණා. මේ අතර උණ සහ නියුමෝනියාව හේතුවෙන් මහියංගනේ රෝහලේදී මියගිය කාන්තාවකගේ සිරුරක් ඊයේ පස්වරුවේ මහියංගනේ ප්‍රදේශයේ දොඩම්බත් පොදු සුසාන භූමියේ භූමිදානය කිරීමට යාමේදී ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වුණා. මියගිය තැනැත්තියගේ රුධිර පරීක්ෂණ වාර්තාව පැමිණෙන තෙක් ඇය කොරෝනා වෛරසයෙන් මියගිය දැයි තහවුරු කළ නොහැකි බව පවසා තිබූ අධිකරණ වෛද්‍යවරුන් උපදෙස් දී තිබුණේ මෙම සිරුර රෝහල තුල තබාගත නොහැකි බැවින් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව එම සිරුර අඩි 8ක් ගැඹුරු වලක භූමිදාන කරන ලෙසයි. කෙසේ වෙතත් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් සිරුර භූමිදානය කිරීමට වලක් හැරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. නියුමෝනියා හැදිලා මැරිලා තියෙනවා. ඊට පස්සේ නිර්දේශ කළ අධිකාරිතුමා හාඳුන ගෙනියන්න දෙන්න බෑ. රටේ තියෙන තත්ත්වය අනුව අපි මේ කටයුතු කරමු කියලා. අපි නෙවෙයි නිර්දේශ කරන්නේ මහත්තයා. ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ අදාළ සිරුර භූමදානය කිරීමට නොහැකි වුණා. කෙසේ වෙතත් අද සිදු කෙරුණු මියගිය තැනැත්තියගේ රුධිර පරීක්ෂණ වාර්තාව අනුව ඇයට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වී තිබෙනවා. මේ අතර තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ, කළුතර සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 6හි ඊයේ රාත්‍රියේ සිටම පොලිසිය සහ ආරක්ෂක අංශ මාර්ග බාධක යොදා තවදුරටත් පරීක්ෂා කිරීම සිදු කරනවා. අද උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 288ක්, වාහන 71ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය 20 වෙනිදා සිට අද දහවල් 12 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයන් 8739ක් අත්අඩංගුවටගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 2149ක්. මේ අතර පවත්නා තත්ත්වයේ මත ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍යංශය අද යළි නිවේදනයක් නිකුත් කළා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක සඳහා මේ වන විටත් ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම් දෙනතුරු අඛණ්ඩව බලාත්මක වනවා. සෙසු දිස්ත්‍රික්කවලට යළිත් අප්‍රේල් 6 වෙනිදා උදැසන 6ට ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන අතර එදිනම දහවල් 2ට යළි පැනවීමට නියමිතයි. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම් වනවා. ඇඳිරි නීති බලපත් අවභාවිතා කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. අත්‍යවශ්‍ය නොවන කාරණා සඳහා විවිධ ලේඛන ඉදිරිපත් කරමින් ඇඳිරි නීති බලපත්‍ර ලබා ගන්නා බවත් පෙනී ගොස් තිබෙනවා. එනිසා පොලිස් මූලස්ථානයේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැඩිව දැනුම් දී තිබෙනවා. අත්‍යවශ්‍යම කාරණා සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන ලෙස, එවැනි අවශ්‍ය නොවන කාරණයක් සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කළොත් එවැනි පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධවත් විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනවා. ඖෂධ සහ ඖෂධ බෙදා හැරීම, ෆාමසි, ඔසුසල් මෙවැනි ආයතනවල සේවය කරන අයවලු සඳහා විශේෂ බලපත්‍රයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. එසේ වෙතත් එම බලපත්‍රය නිකුත් කරන තුරු ඔවුන් එවැනි ස්ථානයක සේවය කරන බවට සනාථ කිරීමේ ලියවිල්ලක් ඇඳිරි නීති බලපත්‍රය හැටියට භාවිතා කරන්නට පුළුවන්. විශ්‍රාමිකින් වෙනුවෙන් හෙට අනිද්දා සහ ලබන 6 වෙනිදා විශ්‍රාම වැටුප් ලබා දීම සිදු කෙරෙනවා.
අදාළ දින තුනේදී දිවයිනේ සියලුම ඖෂධ හල් විවෘතව තබන ලෙසද රජය උපදෙස් ලබා දී තිබෙනවා. යුද හමුදාපතිවරයා පවසන්නේ විශ්‍රාම වැටුප් හිමියන් වෙනුවෙන් හෙට සහ අනිද්දා දිනවල නිවසේ සිට අදාළ බැංකු දක්වා ප්‍රවාහන පහසුකම් සපයන බවයි. විශ්‍රාමික සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම හෙට සිට ආරම්භ වෙනවා. හෙට අනිද්දා සහ එළඹෙන 6 වෙනිදා විශ්‍රාම වැටුප් ලබාගත හැකි බවයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසන්නේ. විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා බැංකුව වෙත ගමන් කිරීමේදී විශ්‍රාමික හැඳුනුම්පත ඇඳිර නීති අවසර පත්‍රය ලෙස භාවිත කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් විශ්‍රාමිකයින්ට දැනුම් දී තිබුණේ. මේ අතර විශ්‍රාමිකයින්ට බැංකුව වෙත ගමන් කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද කරුණු පැහැදිලි කළා. ඒත් එක්කම හෙට සහ අනිද්දා දිනේ ත්‍රිවිධ හමුදා විසින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හැටියට සැලගෙන විශ්‍රාම ලබන අයවරුන්ගේ විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවෙන් සෑම ග්‍රාම කොට්ටාසයකින්ම ග්‍රාම නිලධාරි හා සම්බන්ධ වී ත්‍රිවිධ හමුදා විසින් මෙසේ වැටුප් ලබා ගැනීම වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් තමුන්ගේ නිවෙස් වලින් බැංකු කරා රැගෙන යාමටත් බැංකුවල සිට නැවත රැගෙන යාමටත් කටයුතු කළා තිබෙනවා. පසුගිය දින කිහිපය පුරා බොහෝ දින අතර කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකාව වූයේ ඇඳිරි නීතිය පවතින කාලය තුළ ජනතාවට ඖෂධ බෙදා දීම පිළිබඳවයි. ඒ සඳහා රජය ආරම්භ කළ තැපැල් දෙපාර්තමේන්තුව හරහා ජනතාවට නිවෙස් වෙතම ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙල මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. මේ ගත වූ දෙදින තුළ පොළොන්නරුව ඔසුසලින් ජනතාව ඇනවුම් කළ ඖෂධ අද නිවෙස් වෙත බෙදා දුන්න ආකාරයයි. මෙතර වීරකැටිය ප්‍රාදේශීය රෝහල එම ප්‍රදේශයේ සෛනික රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නිවසටම ගෙනවිත් දීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කළා. සමෘද්ධි බැංකුව විසින් අද ප්‍රදේශයේ සමෘද්ධිලාභීන් 845 දෙනෙකු සඳහා රුපියල් 5000ක දීමනාවක් ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් බෙදා දීම සිදු කෙරුණා. ඇත්තටම මේක ලොකු සහනයක්. මේ වගේ මේ රටටම ව්‍යසනයක් පැවතිලා තියෙන වෙලාවක. නමුත් අද ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළ කාලය තුළ පොළොන්නරුව සමෘද්ධි බැංකුවට පැමිණි ජනතාව එම රාජකාරිය නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් අපහසුතාවට පත් වුණා. සමෘද්ධිගේ රුපියල් 5000 දෙන්නේ නැහැ, බඩුමල් දෙනවා කියලා ෆෝම් එකක් පුරවගත්තා රුපියල් 1000ක, ඒක දුන්නේ නැහැ. දැන් අද ඇඳිරි නීතිය හයට ඉවත් කරා, බඩු ටිකක් අත අරගෙන එන්න මොනවාක්වත් අතේ සල්ලි නැහැ. අද ලැබුණේ නැත්නම් ඒ නොලැබී යන්න හේතුව වෙන්න පුළුවන් අපිට මුදල් ප්‍රමාණය ගෙනාවු ප්‍රමාණය සීමිත වෙලා ඒ මුදල් අවසන් වුණත් එදාම හවස වෙන විට ඒ ගමට එහෙම නැත්නම් ඒ ප්‍රදේශයට නැවත ඒ මුදල් ලැබිලා තිබෙනවා. ඒ වගේම එහෙම නැත්නම් ඊළඟ දවස් වෙන විට ඇඳිරි නීතිය අවසන් කරවහම ඒ මුදල් ලබා දීමට අපි නිලධාරීන් කටයුතු කරනවා. මේ අතර දිවයිනේ විශ්‍රාමික ගුරුවරුන් පිරිසක් නිර්මාණය කළ සිප්වරුණ නැමැති Facebook පිටුව ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට පියවරගෙන තිබෙනවා. මෙහිදී Facebook හරහා සජීවීව අදාළ පාඩම් දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුන් කටයුතු කිරීම විශේෂත්වයක්. මේ අතර ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආරම්භ කළ ATM ජංගම සේවාව අදත් ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කෙරුණා. ඇඳිරි නීතිය බලපෑත් තුනද අදත් පිටකොටුව මැනින් වෙළඳපළ සහ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබුණා. පැලියගොඩ බත්ස තොග වෙළඳ සැල අදත් විවෘත කර තිබුණද වෙළඳුන් පැවසුවේ ජනතාව සහ වෙළෙන්දන් නොපැමිණීම හේතුවෙන් අද තමන් දුෂ්කරතාවට පත් වූ බවයි. ඇන්ද්‍රීතිය ලීල් කරානම් අපිට වෙළඳාවක් තියෙනවා. කොළඹට දවසක් හරි පොඩ්ඩක් ලීල් කරානම් මිනිසුන්ට එළියට ඇවිල්ලා පොඩ්ඩක් ගන්න පුළුවන්. මේ අතර පවතින ව්‍යසනකාරී තත්ත්වයේ හැමේ රජයේ වැඩපිළිවෙලට සහාය දැක්වීම සඳහා චීන රජය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මුල්‍ය සහ ද්‍රව්‍යාධාර රැසක් අද පිරිනැමුවා. මෙට්‍රොලොජිකල් කෝපරේෂන් ඔෆ් චයින සමාගමද මුඛ ආවරණ ලක්ෂයක් සහ අත්වැසුම් 50,000ක් අද රජය වෙත පිරිනැමුවා. එමෙන්ම අක්බර් බ්‍රදර්ස් පෞද්ගලික සමාගම COVID-19 සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 50ක මුදලක් අද ප්‍රදානය කළා. දේශීය නව නිපැයුමක් ලෙස නිර්මාණය කෙරුණු කෘතිම සසන ආධාරක අද අග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වා දෙනු ලැබුවා. ඒ එම නිර්මාණකරුවන් විසින්. මේ අතර ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන අලිබාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් මෙරටට පිරිනැමුණු මුඛ ආවරණ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද
සිදු වුණා. නව කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනාගැනෙන PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම අද සිදු කෙරුණා. රුපියල් මිලියන 23ක වටිනාකමින් යුත් මෙම යන්ත්‍ර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් පරිත්‍යාග කර තිබෙනවා. මේ අතර මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිටින සියලු විදේශිකයින්ගේ සියලු කාණ්ඩ යටතේ වන වීසා බලපත්‍රවල වළංගු කාලය එළඹෙන මැයි 12 වනදා තෙක් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එමෙන්ම දැනට සිදු කෙරෙන සියලුම මගී ගුවන් ගමන් සේවා අප්‍රේල් 8 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා අත්හිටුවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා ක්‍රියාත්මක කෙරෙන බවයි එම ගුවන් සමාගම පවසන්නේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන ඉදිරි දින දෙකෙහි කැඳවීමට නියමිතව තිබූ මහාධිකරණ නඩු අවලංගු කිරීමට සලකා බලන ලෙස නීතිපති දප්පුල දෙලිවෙරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි 96 දිනකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද සිය නිවෙස් බලා පිටව ගියා. මේ අතර කොරෝනා ආසාදිතින් හඳුනා ගැනීමත් සමග ඇතුළුවීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණු මහනුවර අකුරණ හා බණ්ඩාරගම අටලුගම ගම්මාන තවදුරටත් හුදකලා කර තිබෙනවා. කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග ඇතුළුවීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණු බණ්ඩාරගම අටුළුගම රැඳී සිටින පිරිස් වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාම අදත් සිදු කෙරුණා. ඒ දැඩි සෞඛ්‍ය ආරක්ෂාවක් යටතේ. වෛරස් ආසාදිතයින් හමුවීමත් සමග සම්පූර්ණයෙන් වසා දැමුණු මහනුවර අකුරණ නගරය විෂබීජ හරණය කිරීම අද සිදු කෙරුණා. මේ අතර අකුරණ ප්‍රදේශයේ සිට විදෙස්ගත වීම සඳහා යන බව පවසමින් පැමිණි දෙදෙනෙකු නැවත හරවා යවන ආකාරයද දක්නට ලැබුණා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලෙකු සොයා ගැනීමත් සමග ඊයේ වසා දෙමුණු පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයට ඇතුළුවීමට හෝ පිටවීමට තවමත් අවස්ථාවක් නැහැ. මේ අතර කොරෝනා රෝගය යයි සැක සහිත රෝගී ලක්ෂණ සහිතව දෙබරවැව පුද්ගලික බෙහෙත්ශාලාවක් වෙත ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගලයෙකු අද හම්බන්තොට මහරෝහලට යොමු කෙරුණා. පොලිසිය පැවසුවේ තිස්සමහරාම රත්නෙළුම්වලයාය ප්‍රදේශයේ පදිංචි 27 අයකුවන ඔහු තංගල සංචාරක හෝටලයක සේවය කර ඉකුත් 18 වනදා නිවස වෙත පැමිණ ඇති බවයි. ඒ අතරතුර ඔහු හම්බන්තොට දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය MNH ක්‍රිෂාන්ත මහතාගේ දෙබරවැව පිහිටි පුද්ගලික බෙහෙත්ශාලාවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද පැමිණ තිබුණා. ඔහුගේ නිවස පරීක්ෂා කළ සෞඛ්‍ය අංශ මව සහ පියාත් යවද නිවසේ පුද්ගලයින් 5 දෙනෙකුත් ස්වයං නිරෝධායනයට යොමු කළා. අයියෝගල කිව්වේ නැත්තේ හොටල් එකකින් ලාව නිකන් PHI මාත්‍රේ මනෝ නිකන් මේ. එහෙමද මේක තිබුණ නැහැ නේද අසින් එකයි එහෙම කියන්නේ තේ හින්දා දැනුවත් කරන්න තිබ්බනේ හොටල් එක එහෙම ගෙස්ලා ඉඳලා එහෙම ඇවිල්ලා එහෙම ගෙදර නැදිලා ඉන්නවනේ අය. ඇයි ඉතින් එහෙමනෝ කිව්වේ? ඔයාලා ඒ කිසිම දෙයක් ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. අදාළ වෛද්‍යවරයාද ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. එමෙන්ම හම්බන්තොට ජාතික නිවාස භවතේ පදිංචි පවුලක්ද අද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. ඒ ඔවුන්ට අයත් හම්බන්තොට කොහලංකල රොටරි නිවාසවල පිහිටි නිවසක් බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට ලබා දීමේ සිද්ධියක් පදනම් කරගනිමින් ඉකුත් 15 වනදා අදාළ නිවස බේරුවල පිරිසකට බදු දී ඇති අතර පසුදාම එම නිවස බහර දී එම පුද්ගලයන් ගොස් ඇති බවත් පසුව ඉන් අයකු කොරෝනා ආසාදිතයෙක් බවටත් හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ සහ පොලිසිය මෙහිදී උපදෙස් දුන්නේ ස්වයං නිරෝධායනයට ලක් කළ පුද්ගලයන්ගේ නිවසට යාබද නිවසද නිරෝධායනයට ලක් කළ යුතු බවයි. එහිදී එම නිවසයන්ගෙන් විරෝධය එල්ල වුණා. මේ අතර ඊයේ COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නා ඉකුත් 15, 16 සහ 17 යන දිනවල රැඳී සිටි බව තහවුරු වී ඇති තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වසා තබා විෂබීජ හරණයට ලක් කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. එහිදී රෝග ලක්ෂණ සහිත එම හෝටලයේ සේවකයින් දෙදෙනෙකු හම්බන්තොට මහරෝහල වෙත රැගෙන යනු ලැබුවා. මෙවන් පසුබිමක විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි 96 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටව ගියා. ඉන් 10 දෙනෙකු දේතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයින්. එමෙන්ම දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේද පුද්ගලයින් 86 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර පිටව ගියා. ඔවුන් යාපනය, මහනුවර, කෑගල්ල, පුත්තලම, ගාල්ල යන ප්‍රදේශවල පදිංචි කරුවන්.
ඔබ සෑම සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි, බොහොමත්ම පිං. අද වන විට ත්‍රිවිධ හමුදාවටදී පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 2118 දෙනෙකු මේ වනිට මේ ආකාරයෙන් දින 14 නිම වී නිවෙස් බලා යවලා තිබෙනවා. මේ අනුව තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුල තවදුරටත් 1794 දෙනෙකු නිරෝධායන කටුතුල නියැලී සිටිනවා. මේ අනුව හෙට දිනේ තවත් 195 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත් වීමට නියමිතව තිබෙනවා. පසුගියදා අප විසින් දැනු දෙනු ලැබුවා මාර්තු 19 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සියලු දෙනාට ස්වයං නිරෝධායනය සඳහා යාපදිංචි වන ලෙස අපේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අද දින 10:12 වන විට 2913 දෙනෙක් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා. මින් ඉදිරියට එසේ ලියාපදිංචි නොවුණු අයට එරෙහිව ඉතා දැඩිව නිරෝධායන නීතියන් සහ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ ක්‍රියා කරනවා. ඔවුන් අතර ගොඩ ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් මේ වන විටත් යොදවා තිබෙනවා. ලොව පුරා සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 44,000 ඉක්මවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානි ඇන්ටෝනියෝ ගොටරෙස් පවසන්නේ දෙවනි ලෝක සංග්‍රාම සමයෙන් අනතුරුව ලෝකයේ මුහුණ දුන් අභියෝගාත්මක කාල සීමාව මේ වන විට ගෙවී යන බවයි. මේ අතර දැනට ගුවම් හි නැංගුරම්ලා ඇති ඇමරිකාවට අයත් න්‍යෂ්ටික බලගැන්වූ USS තියඩෝ රූස්වෙල්ට් යුද නෞකාවේ සිටින අමරිකනු නාවිකයින් අතරින් 100 දෙනෙකු පමණ නව කොරෝනා ආසාදිත බවටත් හඳුනාගෙන තිබෙනවා. රටවල් 200කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 900,000කට ආසන්නයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නව කොරෝනා ව්‍යාප්තිය හැමේ වත්මන් ලෝකයේ මුහුණ දී ඇති තත්ත්වයට සමාන කිසිදු වෙසෙනයකට මෑතකාලීන ලෝකයේ මුහුණ පා නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පවසනවා. එමෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙසින් ලෝපුරා රැකියා මිලියන 25ක් අහිමිවීමේ අවදානමක්ද උද්ගත වී ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. COVID-19. The virus does not care about nationality or ethnicity, faction or face. The most vulnerable, women and children, people with disabilities, the marginalized and displaced, pay the highest price. They are also at the highest risk of suffering devastating losses from COVID-19. නව කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන්ම වාර්තා වූ රට බවට පත්ව ඇති ඇමරිකාවේ ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් 24,000 සමග සමස්ත ආසාදිතයින් ගණන 188,500 ඉක්මවා ගියා. ඇමරිකාවෙන් ඊයේ වාර්තා වූ මරණ ගණන 912ක් තරම් කැපී පෙනෙන ඉහළ අගයක් ගත්තේ සමස්ත මරණ සංඛ්‍යාව 4,000ක් ලෙස චීනයේ මරණ ගණනද ඉක්මවා යමින්. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද අවධාරණය කළේ ඉදිරි දෙසතිය ඇමරිකානු වැසියන්ට වඩාත් වේදනාත්මක සහ අසීරු කාල සීමාවක් වනු ඇති බවයි. එමෙන්ම වෛරසයෙන් ඇමරිකාවේ 140,000 අතර පිරිසක් මිය යා හැකි බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් වුණා. We're going to go through a very tough 2 weeks, and then hopefully you're going to start seeing some real light at the end of the tunnel, but this is going to be a very painful, very, very painful 2 weeks, and this is going to be a rough 2 week period. මේ අතර ගුවම් හි නැංගුරම්ලා ඇති ඇමරිකාවට අයත් න්‍යෂ්ටික බලගැන්වූ USS තියඩෝ රූස්වෙල්ට් යුද නෞකාවේ සිටින ඇමරිකානු නාවිකයින් අතරින් 100 දෙනෙකු පමණ නව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. එම නෞකාවේ කපිතාන්වරයා පෙන්ටගනේ වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කරන්නේ නෞකාවේ සිටින 4,000ක් පමණ නාවිකයින්ගේ ජීවිත බේරා දෙන ලෙසයි. මෙය යුද්ධයක් නොවන බැවින් කිසිදු නාවිකයෙකු නිකරුණේ මිය නොයා යුතු බවද ඔහු එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාව අද ඇමරිකාව වෙත සෞඛ්‍යාධාර රැගත් ගුවන් යානාවක් පිටත් කර යවා ඇති බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවති දුරකථන සංවාදයකින් පසුව බිම පියවරගෙන තිබෙනවා. ඊයේ දිනේදීත් නැවතත් ඉතාලියෙන් 837ක් තරම් ඉහළ මරණ ගණනක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව 12,428ක් ලෙස ඉහළ නැංවමින්. නමුත් එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 4,053ක් පමණක් වන අතර ඒ සැලකෙන්නේ දින 13කින් වාර්තා වූ අවම ආසාදිතයින් ගණන ලෙසයි. එමෙන්ම ඉතාලියේ 1,590 දෙනෙක් ඊයේ දිනේදී සුවය ලබා ඇත්තේ ව්‍යාප්තියෙන් පසු දිනකදී අත්පත් කරගත් ඉහළම සාර්ථකත්වය සනිටුහන් කරමින්. ස්පාඤ්ඤයෙන්ද ඊයේ දිනේදී මරණ 748ක් වාර්තා වූ අතර සමස්ත මරණ 9,053ක් ලෙසින් සටහන් වුණා. එමෙන්ම ආසාදිතයින් ගණන 1,2136 ඉක්මවා තිබෙන්නේ ඉතාලියෙන් පසුව වැඩිම හානියක් සිදු වූ දෙවැනි යුරෝපා රාජ්‍යය බවට ස්පාඤ්ඤය පත් කරමින්.
මේ අතර යුරෝපයේ තවත් රාජ්‍ය රැසකින් ඊයේ දිනේදී කැපිපෙනෙන මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා. ඒ ප්‍රංශයෙන් නව මරණ 499ක්, එක්සත් රාජධානියෙන් මරණ 381ක්, බෙල්ජියමෙන් මරණ 192ක්, නෙදර්ලන්තයෙන් මරණ 175ක් සහ ජර්මනියෙන් මරණ 131ක්ද ලෙසින්. අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණනද 1400කට ආසන්න වී ඇත්තේ ඊයේ දිනේ සොයාගත් ආසාදිතයින් 146 දෙනෙක් සමගයි. මරණ ගණන 35ක් ලෙසින් දැක්වුණා. මේ අතර රජයේ අණ නොතකවින් දිල්ලියේ පැවැත් වූ ඉස්ලාමීය ආගමික උත්සවයට එක් වූ පිරිස් සොයා රජයේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා. ඊට එක් වූ දහසකට අධික පිරිසක් රජයේ හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 24 දෙනෙකු දැනටමත් නව කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. විෂබීජනාශක